අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කෘණයේ කසුන් ප්‍රියසර ප්‍රකාශය බහනුක කරුණාරත්න අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල උසස් පිළ පිළිතුරු ඇගීම් අද සිට සාමාන්‍ය පරිදි දිනින් දින ඉහළ යන ඩෙංගු අවධානම විපක්ෂී දේශපාලන පක්ෂ සජිත්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි වෙසක් උත්සවයේ පසු විපරම ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක් පෙරජී රණකරීක ගින්නක් 27ක් මරුට අද දෙරණ දේශීය පුවත් අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ගීමේ කටයුතු මේ සතිය තුල සමනිත තත්ත්වයට පත් වනු ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එක් එක් විෂයන්හි පිළිතුරු පත්‍ර ගීමේ කටයුතු සඳහා අවශ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විභාග දෙපාර්තමේන්තුව විසින් අදාළ දැනුම් දීම මේ වන විට සිදු කර ඇති බවයි. එම ආචාර්යවරුන්ගේ අනන්‍යතාවය හෙළි නොකිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වන බැවින් ඒ සඳහා සහභාගී වන්නන් හෝ ඒ පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් නොකරන බව එම ප්‍රකාශකයා සඳහන් කළා. කෙසේ වෙතත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගීමේ කාර්යයට අවශ්‍ය වන විශ්වවිද්‍යාල ගුරුවරුන් විභාග දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය හරහා අදාළ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සඳහන් කළා. ඒ අනුව මෙම සතිය තුල උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගීමේ කටයුතු සාමාන්‍යකරණයට පත්වනු ඇති. රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පසුගිය මාර්තු 9 වනදා සිට වැඩ වර්ජිනයක නිරත වූ අතර මේ හිතුවින් පෙබරවාරි 22 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගීමේ කටයුතු වලට බාධා පැමිණියා. කෙසේ වෙතත් පක්ෂ විපක්ෂ මෙන්ම දෙමව්පියන්ගේද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව මත පළ වූ අතර පසුව සාකච්ඡා වාර කිහිපයකින් පසු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගීමේ කටයුතු ආරම්භ කිරීමට ඔවුන් තීරණය කරනු ලැබුවා. The big story. දිවයිනේ මෙවන විට වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් 25% ප්‍රමාණයක් පාසල් දරුවන් වන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමේ ජාතික සංවිධායක දෙස්නක දිසානායක මහතා පවසනවා. ඔහු සඳහන් කළේ මේ දක්වා විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් 31,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි. දිවයිනපුරා මේ වෙනුවට ඩෙංගු රෝගීන් 31,000කට අධික ප්‍රමාණයක් වාර්තා වෙනවා. මෙම රෝගීන්ගෙන් 50%ක්ම වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. මෙම වාර්තාවන් රෝගීන්ගෙන් 25%ක්ම වාර්තා වෙන්නේ පාසල් යන වයසේ දරුවන්. එම නිසා පාසල්වල ඩෙංගු මදුරුවන් බෝන ස්ථාන විනාශ කිරීම සහ පෞද්ගලික උපකාරක පන්තිවල ඩෙංගු මදුරුවන් බෝන ස්ථාන විනාශ කිරීමට අපි අනිවාර්යෙන් පියවර ගන්න ඕන. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වෙනුවට චක්‍රලේඛන නිකුත් කරලා තියෙනවා පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ඩෙංගු කමිටු සක්‍රිය කරන්න කියලා. ඒ වගේම ඩෙංගු කමිටු සක්‍රිය කරලා විතරක් වැඩක් නැහැ. මේකට අදාළව ඩෙංගු මදුරුවන් බෝන ස්ථාන විනාශ කිරීමට වැඩපිළිවෙළ සකස් කරන්න ඕන. බස්නාහිර පළාත තුර නිවෙස් 100ක් පරීක්ෂා කිරීමේදී නිවෙස් 15කට වඩා වැඩි ප්‍රමාණයක ඩෙංගු මදුරම් බෝවන ස්ථාන ලැබිලා තියෙනවා. දැනට දිවයිනේ දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 55ක් අධිවසංගත තත්ත්වයක් බවට පත් වෙලා තියෙන මේ පිළිබඳ අවධානය යොමු කරලා ඩෙංගු රෝගය මර්ධනය කිරීම සඳහා වහාම වැඩපිළිවෙළ සකස් කළ යුතුයි. මෙතර ගම්පහ දිස්ත්‍රික්කයේ තුල සිදුවන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් අදිනේම දිස්ත්‍රික්කයට පිටත් වීමට නියමිතව තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ තුල ඩෙංගු රෝගීන් වාර්තා වීම කැපිපෙනෙන වර්ධනයක් පෙන්눔 කිරීම හේතුවෙන් එම තත්ත්වයේ පාලනය කිරීමට ගත යුතු ක්ෂණික ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමට තීරණය කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. රට තුල පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සෙලවිනවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක්ද පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පෙවරගෙන තිබුණා. The big story. දිවයිනේ සිල්ලර විරන්සල් වලින් බහුතරයක් පාලන මිල ඉක්මවා බෙතර අලවි කිරීම සිදු කරන බවට අනාවරණය වී ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. පාලන මිල ඉක්මවා බෙතර අලවි කරන වෙළඳ සැල් රසක් සඳහා මේ වන විට නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි එම අධිකාරිය සඳහන් කරේ. බෙතර නිෂ්පාදකින් වැඩි මිල ගණන් යටතේ වෙළඳ සැල් වෙත බෙතර අලවි කිරීම හේතුවෙන් තමල් පාලන මිල ඉක්මවා බෙතර අලවි කරන බවට වෙළඳුන් ප්‍රකාශ කළද ඒ සනාථ කළ හැකි බිල්පත් හෝ ඔන්නොමති බවට සිදු කළ මෙතෙක් සිදු කර ඇති විමර්ශන වලදී අනාවරණය වී ඇති බව සඳහන්. එවැනි ප්‍රකාශ වැටලීම් වලින් නිදහස් කිරීම හේතු නොවන බව පාරිභෝගික සේවා අධිකාරිය වෙළඳුන්ට දැනුම් දෙනවා. පාලන මිල ඉක්මවා සිදු කරන අලවි කිරීම වලට අදාළ වැටලීම් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශනාංශයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී ප්‍රදීප් කළුආරච්චි මහතා මෙලෙස අදහස් දැක්වුවා.
විත්‍ර සම්බන්ධව ලැබෙන පැමිණීම් වලට අනුව අපි හදිසි වැටලීම් කීපයක් සිදු කළා. ඒදී අනාවරණය වුණා විතර රුපියල් 55කට වඩා වැඩි මිලකට තමයි ලැබී වෙන්නේ. සටහන් මිල සහ පාලන මිල වෙන්නේ රුපියල් 44ක මිලක්, අතු විත්‍රයක් වෙන්නේ රුපියල් 46ක මිලක්. නමුත් ඊට වඩා වැඩි මිලකට තමයි මේ ස්ථානවල ලැබී වෙන්නේ. මේ අලෙවි ස්ථාන වලින් ප්‍රකාශ කරන්නේ උත්තලම කුරුණෑගල විත්‍ර නිෂ්පාදකයන් ඉත අධික මිලවල වලට ලබා දෙන බවට තමයි ඒගොල්ලෝ මෙසවිලි නගන්නේ. ඒ අනුව අපි මෙයාලගේ බිල්පත් පරීක්ෂා කරනවා. නමුත් බිල්පත් වල පවා කිසිම දෙයක් සටහන් වෙලා නැහැ. එම නිසා මේ අය රුපියල් 44ට වඩා වැඩි මිලකට රුපියල් 55 60 මිලවල් ගණන් වලට තමයි අලෙවිවීම පවතින්නේ. මේ අනුව අපි දිගින් දිගටම නීතිය ක්‍රියාත්මක කරනවා. දෙතර නරම්මල වෙහල්පොල ප්‍රදේශයේ තේ වැටලීමකට ගිය කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට පහර දීමේ සිදුවීම සම්බන්ධ තවත් පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ පහර දීම සම්බන්ධයෙන් පසුගිය 5 වන දින සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්දනාගාරගත කර තිබුණා. එසේ වෙතත් එම පහර දීමට අදාළව තවත් සැකකරුවන් 3 දෙනෙකු ඒ අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් අවුරුදු 19 59 අතර වයස්වල පසුවන්නන් බව සඳහන්. අතරංගුවට ගත් සැකකරුවන් කුලියාපිටියේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මූලස්ථානයේ පැවසුවා. බේහතර කිරිසම්බා උපරිම සෙල්ලර මිල වෙනස් කර ඇති බවට පළවන වාර්තා සත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මේ අධිකාරිය පෙන්වා දෙන්නේ පසුගිය දෙවනදා නිකුත් කර ඇති අංක 22.78 ඇලිරක් 0.2 දරන ගැස නිවේදනය අනුව කිරිසම්බා සඳහා වන උපරිම සෙල්ලර මිල රුපියල් 260ක් බවයි. මේ හේතුවෙන් අසත්‍ය ප්‍රචාරවලට නොරවැටෙන ලෙස සහ කිරිසම්බා රුපියල් 260ක උපරිම සෙල්ලර මිලක්ම වාලවි නොකළ යුතු බවට සියලුම සහල් මූල් හිමියන්ට සහ ව්‍යාපාරිකයන් වෙත දැනුම් දෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිය නිවේදනයේ මගින් දක්වා තිබෙනවා. වසර 3කට පසු මෙවර වෙසක් උළෙල සිවිල් සමාජය ඉතා සමකාමීව සමරූ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකුන් මහතා පවසනවා. ඔහු පවසන්නේ කළ සෙසු වර්ෂවල වෙසක් සමයන්ට සාපේක්ෂව මෙවර මද්‍රව්‍ය භාවිතය කෝලහල සහ රිය අනතුරුවලද කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බවයි. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කළා. මෙවර වෙසක් උත්සවයේ ඉතාමත්ම සාමකාමීව මත්පැන් මද්‍රව්‍ය භාවිතය අවම මට්ටමකින් අතලම රියා අනතුරු ඒ වගේම කලකෝලහල කිසිවකින් තොරව ඉතාම සාමකාමීව අවුරුදු 3කට පස්සේ කොවිඩ් වසංගතයත් ඉන්පැතුන් පස්සේ ඇති වුණු තත්ත්වයන් පසුව මෙවර ඉතාමත්ම උනන්දුවෙන් යුතුව උද්‍යෝගයෙන් යුතුව බෞද්ධ මහජනතාව අනිකුත් ආගමිකයන් සමග සහසම්බන්ධ වෙන විශේෂයෙන් මාලිගාවත් වගේ ප්‍රදේශවල මුස්ලිම් ප්‍රජාව ඒ වගේ මීගමු වගේ ප්‍රදේශවල කතෝලික ප්‍රජාව ඔක්කොම සියලුම ආගම් ජාති භේදකින් තොරව එකිනෙක සම්බන්ධ වෙලා එකට එකතු වෙලා ඉවරලා වෙසක් උත්සවය තමයි ප්‍රභාවිතාම හොඳින් පේනවා. බස්නාහිර පළාතේ සියලුම විහාරස්ථානවලට ඒ වගේම දන්සැල් ඒ වගේම සකොරණ ඉදි කරලා තියෙන සෑම ස්ථානයකටම පොලිස්වල ස්ථානාධිපතිතුරුන්ට ඉතාම පැහැදිලි උපදෙස් ලබා දීලා තියෙනවා. මහජනතාව හැසිරීමට අවශ්‍ය කරන පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා අවශ්‍ය නිලධාරීන් හොඳින් ඒ කටයුතු සිදු වෙන බව මම ඊයේත් පෙරේදාත් වෙසක් පොහොදිනේ මේ පළාතේ නොයෙකුත් ප්‍රදේශවල සංචාරය කරලා මගේ සියසින් මම දැකගත්තා. විපක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකින් අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව අද පෙරවරුවේ පැවැත්වෙන බවයි සමගි ජනබල වේගී ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මෙම සාකච්ඡාව සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් සමගි ජනබල වේගීට අමතරව සෙසු විපක්ෂයේ දේශපාලන පක්ෂ නිශ්චිත අදහසක් ඉදිරිපත් කර නොමැති බව සඳහන්. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂයක කටයුතු කිරීම සම්බන්ධයෙන් මේදී අවධානය යොමු කිරීමට නියමිතයි. එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී මහබැංකු පනත් කෙටුම් පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳව විපක්ෂයේ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී එකඟතාවයකට පැමිණීමටද නියමිත බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභාරය ඉතා දුර්වල තත්ත්වයක පවතින බව විපක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වසන්තයාපා බණ්ඩාර මහතා සඳහන් කළා. අපි විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ බලගත් නායක කාර්කාදින්ද කියනවා ආණ්ඩුවත් එක්ක ඇයි හොඳයියක් තබාගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වේවා වෙනත් ආයතනයක් වේවා ඒ අයට සුදුහුණු ගාමින් ඒ දැඩි කොන්දේසි තමන් විසින් අනුමත කරන බවක් තමයි සමහර කණ්ඩායම් වලින් පේන්නේ. අපි දන්නවා පහුගිය දවසේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඒ කොන්දේසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වෙලාවේ ප්‍රබල විපක්ෂයේ අත්වැසීම පාර්ලිමේන්තුව මගහැර යෑම අපි හෙලා දකිනවා. අපි ඒක කනගාටු ප්‍රකාශ කරනවා. මොකද හේතුව මේ වෙලාවේ ආණ්ඩුවත් එක්ක
සමතයක් අපිට ඇත්තේ නැහැ. මොකද 2028 වෙනකොට මේ රටට ස්වර්ගය පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ බඳු ස්වර්ගයක් පහළ වෙන්නේ නැත්නම් රට දියුණු වීම පිළිබඳව මාවතකට පිවිසෙන්නේ නැත්නම් විපක්ෂයේ මොන කේම් මලකටද ආණ්ඩුවත් එක්ක එකට හිටගන්න එවැනි මතවල පිහිටා කටයුතු කරන්නේ. ඒ නිසා අපි කියනවා කරුණා කරලා විපක්ෂයේ කොන්දපණ ඇතුව තමන්ගේ භූමිකාව ඉටු කරන්න කියලා අපි අනතුරු අඟවනවා. මොඩරාගල ප්‍රදේශයේ පැවති ජනහමුකදී සමගි ජනබල වේගී මාලිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මන්දුබ බණ්ඩාර මහතා පැවසුවේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ශක්තිමත් වෙමින් පවතින බවයි. ලබන අවුරුද්ද ඇතුළේ ඡන්දයක් එනවා. අපි ඒකට ලෑස්ති වෙන්න ඕන. අපි දන්නවා දැන් පාර්ලිමේන්තුවේ බලය එන්න වැටෙනවා. මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ බලයට ගන්නකොට ආසන 157ක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වෙනකොට 135යි. පහුගියදා තිබ්බා IMF යෝජනාවට ඡන්දේ 120යි. 20 වෙනුත් රපෙන් පැනපැන ඉන්න ෆෞසි තව 4 දෙනෙකුත් නොදුන්නා නම් 115යි. තව දෙකයි තියෙන්නේ හොල්ලන්න. අපි කියනවා අපි සූදානම්. අපි දැනටමත් සැලසුම් කරලා තියෙන්නේ තායික්මණින් මෙආණ්ඩුව ගෙදරන යවලා තමුන්නාසන මැති වර්ණයක් දීලා තමුන්නාසලාගේ ඡන්දෙන් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ බේතර සමගි ජනබල වේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දාද රැස්වීමට නියමිතව තිබෙනවා. පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සහ පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසුවා. දරිද්‍රතාවයේ මැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදයන් මත පදනම්ව සමෘද්ධි ලාභීන් හඳුනා ගැනීමේ අවශ්‍යතාවයක් පවතින බව රාජ්‍ය අමාත්‍ය තාරක් බාලසූරි මහතා පවසනවා. රාජ්‍යමාත්‍යවරයා සඳහන් කළේ සමෘද්ධි ලාභීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් ඇතැම් ව්‍යාපාරික ප්‍රජාවද එහි ප්‍රතිලාභ ලබන බවයි. පිය දරිද්‍රතාවයේ මනින්න ඕන. දැන් අපි දර්ශන තියනවා. දැන් අපි අහලා තිබෙනවා සමාජයලට බස් අයිති කට්ටියට සමෘද්ධි හම්බ වෙනවා. බස් එක ඒ වැඩ කරන එක්කෙනෙක් පුදුගලයට සමෘද්ධි නැහැ. නැත්නම් ඒ කඩේ වැඩ කරන පුදුගලයට සමෘද්ධි නැහැ. කඩේ අයිති එක්කෙනාට සමෘද්ධි තියෙනවා කියලා. ඉතින් අන්න ඒ හින්දා තමයි කිව්වේ විද්‍යාත්මක ක්‍රමයකට ඔය දරිද්‍රතාවයේ මනින්න ඒ ක්‍රමවේද තියෙනවා. මල්ටි ඩයිමෙන්ෂනල් පවර්ටි ඉන්ඩෙක්ස් කියලා ඒ ක්‍රමවේදයක් තිබෙනවා. ඒකෙන් එක එක කොටස් වලට මැනලා ඒක විද්‍යාත්මක ක්‍රමවේදයකට මේ ක්‍රියාත්මක කරනවා නම් හොඳයි. ඒ වගේම රුපියල් 3500ක් ඒ වගේ ගාණක් දුන්නා කියලා මේ දරිතාවෙන් උඩට කාටවත් වෙන්න බෑ. එතකොට යම් කිසි විදියකට පවටි ලයින් එකෙන් උඩට එන්න නම් ඒ ඊට වඩා මුදල් ප්‍රමාණයත් අනිවාර්යයෙන්ම ඒ වැඩි කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ජනාධිපතිවරයාගේ ඇතැම් සාධනීය ක්‍රියාදාමයන්හි දේශපාලන වාසිය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ කරන බව සමගි ජනබලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටා පුහාමි මහතා පවසනවා. මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරයා ගනු ලබන තීන්දු තීරණ පොදුජන පෙරමුණ මගින් ගන්නා බවට පවසමින් ජනතාව රැවටීමට එහි නියෝජිතයින් කටයුතු කරමින් සිටින බවයි. අපි දකිනවා අතිගරු ජනාධිපතිතුමාව පාවිච්චි කරලා පොහොට්ටුව මේ දවස්වල ගං අස්සට රිංගමින් ආණ්ඩුව විසින් ජනාධිපතිතුමා විසින් කරගෙන යන සමහර ක්‍රියාදාමයන් පොහොට්ටු විසින් කරගෙන යන සටහන් විදිහට ගමතුල විදහා දක්වමින් තමුන්ගේ බලය තහවුරු කරගන්න නැවත වතාවක් ජනතාව මුලා කරන වැඩසටහන් වල ක්‍රියාත්මක වෙනවා. ඒක එක නාට්‍යයක එක සම්දර්ශනයක් හැටියට තමයි දැන් බැසිල් රාජපක්ෂව ඊළඟ ජනාධිපති අපේක්ෂක හැටියට නම් කරනවා කියලා තේමාවක් හැටියට ගෙනලා තියෙන ඉස්සරහට. ඉතින් මේක සමස්ත රටේ ජනතාවම පස්සපත්ත හිනා වෙන කාරණාවක් හැටියට තමයි අපි දකින්නේ. ඒ විතරක් නෙවෙයි ලෝකේ හැම කෙනෙක්ම අපි දිහා බලලා අපිට උසුළු විසුළු කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි දකිනවා පොහොට්ටුව තවදුරටත් පර වෙලා යනවා මිසක් පොහොට්ටුව පිපෙන බවක් නම් අපිට පේන්නේ නැහැ ඉදිරි කාලෙදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගයෙන් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක වී ඇති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවා. එක පැත්තකින් මේ රටේ ආර්ථිකය ස්ථාවරත්වය ඇති කරන්න අතිගෞරව ජනාධිපතිතුමාත් ආණ්ඩුව යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ බලාගෙන ඉන්නවා මේ ඉදිරි පියවර කුමක්ද කියන එක විශේෂයෙන්ම IMF සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය කුමක්ද කියන එක පිළිබඳව අපි බලාගෙන ඉන්නවා. අනිත් පැත්තෙන් පක්ෂයක් විදිහට අපි පක්ෂයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වෙනකොටත් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් යනවා. විශේෂයෙන්ම අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව පත් කරේ එවකට තිබිච්ච වාතාවරණයත් එක්ක ඒකට මුහුණ දෙන්න පුළුවන් හොඳම අපේක්ෂකයෙකු විදිහට තමයි මීට වසරකට පෙර අපි ගත්තු තීන්දුවෙහි ආධාරණ සහ සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඉදිරියේදී ජනාධිපතිවරණයක් සඳහා අපි යනවා නම් යන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව පක්ෂයක් විදිහට අපි සාකච්ඡා කළා. අපේ බලමණ්ඩල එක්ක විශේෂයෙන්ම පක්ෂ තීන්දුව తీරන ගතියුත්තේ ග්‍රාමීය අපේ නායකත්වයත් එක්ක සාකච්ඡා කළා. ඉතින් ගතියුත් තීන්දුව తీරන අපි මේ වෙලාවට ගන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සමගි ජනබල වේගී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාන්ත කරුණාතිලක මහතා පළ කළේ මෙවන් අදහසක්. අයන්ඩිය පියනවන්න ඕල් ෆේස් පුරෝණ හැටි මම පෙන්නන්නම් කියලා ලොකුවට කියපු බැසිල්ලා මේ පාර කැම්බල් පිටිය තහඩු මඩු ගහලා පුටු 2500ක් 3000ක් පුරවගන්න බැරුව ප්‍රාදේශීය නායකින්ට සුද්ධ සිංහලෙන් ආමන්ත්‍රණය කරයි කියන එකත් අපි හොඳට දන්න. තව මේ පළවෙනිද අපි දකපු දෙයක් තමයි අර රතු ආදියෝ ටික. ඒගොල්ලෝ එක එක වෙලාවට තමන්ගේ පක්ෂේ නම මාරු කරන. මේ පළපාලිය සමරන දාට මේ දිනේ දාට
පක්ෂේ නම තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඡන්දයක් ඉල්ලන්න ඕන නම් ඒගොල්ලන්ගේ පක්ෂේ නම තමයි ජාතික ජන බලවේගය. මේ දිනේ සමරන කොට එක ප්‍රතිපත්තිය. ඡන්ද ඉල්ලන කොට තව ප්‍රතිපත්තිය. මේ දිනේ දාට සමාජවාදී. ඡන්ද ඉල්ලන කොට ලිබරල්. ඒ නිසා මේ එක එක නම් මාරු කර කර කප්පර බොරු කිය කිය ජනතාව ඇඳෙව්වට පහුගිය දවස්වල අන්දලා උළුගෙඩි එකතු කරලා රැල්ල පෙන්වුවට අද JVP ගේ රැල්ල අවසానයි කියන එක තමුන් ආසල අපිට පේන්න තියෙනවා මිත්‍රව. AdaDerana Videspua Peer Rajji Ranna Kare Kativu Ginnakin Pudgalin 27 Deneku Me Agost Temenawa Ginnin Kam Karon Vishala Pirisak Tuwa Laba Athi Athara Kihipa Deneku Athuru Dan Wathi Bawa Videspadde Wartha Kali Viduli Kaanduwak Hetuwen Ginna Hata Gina Athi Bawata Peer Baladharin Sakapala Karana Athara Vishesha Mudaganime Mehumak Mevana Vita Arambha Kara Athi Bawa Sadahan Siddhiya Pilibanda Vimarshane Kirima Sandaha Visheshakna Kandayam Kihipayakda Ema Sthanayata Yomu Kara Tibenawa AdaDerana Pravruthi Samaptayi ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. අද දිනපෑයේ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 8ට බලාපොරොත්තු වන්න.